Nippon Paint Medifresh, a powerful combination of zinc, iron, and silver. අපි ඉදිරියේ යෝජනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිතුමාගේ කාලේ දීර්ඝ කරන්න ඕනේ මේ තියන ආණ්ඩුවේ කාලේ දීර්ඝ කරන්න ඕනේ අඩුම වසර පහක්වත් ඕනේ පහක් බැරි නම් දෙකක්වත් ගන්න ඕනේ අපි පාර්ලිමේන්තුවේ යෝජනාවක් දාලා මේක සම්මත කරගෙන බැරි වුණොත් අපි ජනමත විචාරණයකට හරි ගිහිල්ලා මෙහෙම යන්න ඕනේ කියලා දැම්ම මුද්දියක් දැන් මේකට ප්‍රහාර රටෙන් ඉල්ලන දැන් එතකොට ඒක රංගේ බණ්ඩාරගේ වැඩක් කියලා ඒකට කියනවා දැන් සමහර සමාජ විරෝධයක් කරනවා රණින් සමාව ගන්න ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයගෙන රනිල් සමාව ගන්න ඕනේ. හරිද නේද රනිල් මේක සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි. මහලේකම් ඔහෙගෙ කිව්වේ. එක්කෝ මහලේකම් අයින් කරන්න ඕනේ. එක්කෝ මහලේකන්ට විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. මාධ්‍ය සාකච්ඡාවක මෙහෙම මතයක් කිව්වේයි කියලා. මේක සුළුවට ගන්න අපි සූදානම් නැහැ. රනිල්ගේ වැඩක් මේ කරේ ප්‍රංගි. රනිල් ওই වැඩේ කරලා ඔయిత වෙනස් විදියකට කරා පහුගිය දවස්වල මතකද? පළාත් පාලන ඡන්දයක් කැඳෙව්වා. පක්ෂ නාම යෝජනා දුන්නා. අපි ඔක්කොම ප්‍රචාර කටයුතු කරගෙන ගම්බින් වල ගියා. රනිල් මැතිවරණේ කල් දැම්මා. කල් දාලා ওই බ්‍රේක් නැති කටක් තියෙන රනිල්ට සමහර වෙලාවට. මිනිහා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කලිසම උස්සුත් කිව්වා මේ මැතිවරණේ කල් දාන්න ඔබතුමා කිව්වේ නැද්ද කියලා අහනවා රාජපක්ෂගෙන්. සයින්ජෙන් අහනවා ඔබතුමා කිව්වනේ මට කල් දාන්න. දිනේෂ්ට කියන ඔබතුමාත් මට කල් දාන්න කිව්වනේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලයේ ඉස්සරහට එනවා වැඩි කියලා නවත්තන්න කිව්වනේ මේ මැතිවරණේ. කිව්වද නැද්ද ඔබ? කිව්වා. රනිල් ප්‍රසිද්ධියේ කියපේක ඒ මැතිවරණේ කල් දාලා දැන් මේකත් කල් දා ගන්න ඕනි. එන රංගෙට කිව්වා දාලා බලන්න පොඩ්ඩක් මතේ එළියට. දැන් මතේ එළියට දැම්මා. දැන් රනිල්ලත් රාජපක්ෂලත් දැනගන්න ඕනි. මේ රටේ අද අපිට පෙනුනට මීට අවුරුදු 3කට වගේ උඩදී අපි මෙහෙම ඇවිල්ලා ඔබට කිව්වනම් ඔබ පිළිගන්න එකක් නෑ මොකක්ද? මේ රටේ මිනිස්සු මේ පීඩාව දරා ගන්න නෑ. මිනිස්සු පාරට බහිනවා. බැලව ජනාධිපතිලා පන්නනවා ජනාධිපති මන්දිරවල. ඔය මයින්ද අගමැති පන්නනවා කියලා කිව්වොත් අවුරුදු 3කට ඉස්සලා එහෙම වෙයි කියලා හිතනවද කවුද? කවුරුත් හිතන්නේ නෑ. ඒක වුණා රණි. ඒක වුණා බැසි. අපි කියන්නේ යාළුවා. ඒ අරගලේ හැබැයි අපිට හොඳම ප්‍රතිඵලය ලැබුණේ නෑ. ඇයි? ආපෝ පාලකව සූක්ෂම ලෙස ගැටේ දාලා මයින්ද වත්ත බද්දට දුන්නා රණිට. රණිට දුන්නා දැන් ඔයා කරගෙන යන්නේ. රාජපක්ෂලා පොඩ්ඩක් පස්සට ගියා. දැන් රණිල් රාජපක්ෂ බද්දට දීපු ඉඩම ස්ථිර නිවසක් හදන්න හදනවා. එතමේ රාජපක්ෂලගේ රණිල්ලගේ